ලෝකයේ කැමරා වර්ග කිහිපයක් තියෙනවා, ඩිජිටල් කැමරා, DSLR කැමරා සහ මිරර්ලස් කැමරා වශයෙන්. DSLR කැමරාවකුත් මිරර්ලස් කැමරාවකුත් අතර වෙනස සරලව පැහැදිලි කරනවා නම්, DSLR කැමරාව වෙන්නේ කැමරාවට වැටෙන ආලෝකය මිරර් එකක් හරහා ගෙනිහිල්ලා අපිට ෆොටෝ එක සකස් කරලා දෙන එක. මිරර්ලස් කැමරාවේ එහෙම එකක් නැහැ. ඩිජිටල් view finder එකක් හරහා, එහෙම නැත්නම් ඉලෙක්ට්‍රොනික view finder එකක් හරහා අපිට live ෆොටෝ එක බලන්න පුළුවන්. ඉතින් මේ වීඩියෝ එක අවසාන දිවාරේ හිතා ගන්න පුළුවන් වෙයි. ඔයා mirrorless කැමරාවක් ගන්න හිතන් ඉන්නෝ නම් මොකද්ද ඔයා ගන්න ඕන හොඳම mirrorless කැමරාව කියලා. මෙතනදී අපේ durability එක, quality එක, price එක වගේ දේවල් ගැන කතා කරනවා. අපි මීට කලින් top 5 DSLR කැමරා ගැන, top 5 budget කැමරා ගැන කතා කරලා තියෙනවා. ඉතින් අද මම කතා කරන්නේ top 5 mirrorless කැමරා ගැන. ඉතින් මේ වීඩියෝ එක හොඳයි කියලා හිතෙනවා නම් තව කෙනෙක්ට බලන්න share කරන්න. ඒ වගේම තමයි ඔයාලා අපේ channel එකත් එක්ක තවම එකතු වෙලා නැත්නම් අනිවාර්යෙන් දැම්ම එකතු වෙන්න. රතු පාට පහළ තියෙන subscribe button එක එකපාරක් ඔබලා, ඒ වගේම bell icon එකත් click කරලා තියාගන්න මම වීඩියෝ එකක් දාපු ගාම latest update ගෙන්න ගන්න. අද අපේ list එකේ 5 වෙනි ස්ථානයේ රැඳෙන්නේ Nikon Z6 කියන මෙන්න මේ කැමරාව. Advanced autofocus system එකක් මේ ගැබට බලා ගන්න හම්බ වෙනවා. මේකේ focus point 273ක් තියෙනවා. ඉතින් focus point ගන්න හොඳයි කියන්නේ අපි image එකේ details ඉතාමත් හොඳයි කියන එක. Video record කරන්න පුළුවන් කාලය විනාඩි 29ක්. 5 axis vibration reduction image stabilization එකක් මේකට තියෙනවා. ඉලෙක්ට්‍රොනික view finder එකක් තමයි මේකට තියෙන්නේ. 3.6 million dot EVF එකක්, 2.1 million dot සහිත tilting touch screen එකක් මේකට තියෙනවා. මේක touch screen එක LCD. ISO range එක 100 ඉඳලා 51200 දක්වා තියෙනවා. මේක වැඩි කරන්න පුළුවන් 50 ඉඳලා 248000 දක්වා. 4K full HD video record කිරීමේ හැකියාව තියෙනවා. 1:1:3:2 aspect ratio එකක් තියෙනවා. built-in flash එකක් හම්බ වෙන්නේ නැහැ. 24.5 megapixel full frame කැමරාවක් තමයි මේක. ඒකට අපි කියනවා FX format එකක් කියලා. ඒ වගේම තමයි Xpeed 6 image cross එකක් තමයි මේකට තියෙන්නේ. memory card slot එකක්, built-in microphone එකක් බලා ගන්න පුළුවන්. Wi-Fi, Bluetooth වගේ පහසුකම් හම්බ වෙනවා. GPS පහසුකම් හම්බ වෙන්නේ නැහැ. මේකේ port ගැන කතා කරොත් 3.5 mm headphone එකක්, 3.5 mm microphone එකක්, HDMI port එක, USB Type-C 3.0 port එක බලා ගන්න පුළුවන්. million power 1900 ක බැටරි එකක් මේකට තියෙනවා. shot 410ක් දක්වා මේකේ battery life එක තියෙනවා. 12 fps දක්වා continuous shooting mode එකක් මේකට තියෙනවා. ඉතින් Nikon කියලා කියන්නේ හැම පැත්තෙම ඉතාමත් හොඳ කැමරාවක්. අද අපේ list එකේ 4 වෙනි ස්ථාන රැඳෙන්නේ Panasonic Lumix GX9 කියන මෙන්න මේ mirrorless කැමරාව. megapixel 47.3ක full frame MOS sensor එකක් තමයි මේකට තියෙන්නේ. Nikon වගේම තමයි Panasonic සමාගමෙන් නිෂ්පාදනය කරන Lumix cameras ඉතා කොලටියෙන් ඉහළයි. Venus engine image process එකක් මේකට තියෙනවා. 5.76 million dot සහිත tilt touch screen එකක් තමයි මේකට තියෙන්නේ. full HD 4K 60fps දක්වා වීඩියෝ රෙකෝඩ් කරන්න පුළුවන්. ISO රේට් එක 100 ඉඳලා 25600 දක්වා තියෙනවා. මේක වැඩි කරන්න පුළුවන් 50 ඉඳලා 51200 දක්වා. up to 9fps continuous shooting mode එකක් මේකට තියෙනවා. focus point ගණන 225යි. sensor shift image stabilization එකක් මේකට තියෙනවා. ඒ වගේම මේකේ බොඩි එක වෙදසීල් විදිහට තමයි හදලා තියෙන්නේ.
Lumix S 21-105mm macro lens එකක් මේකට හම්බ වෙනවා. 1-1, 2-1, 3-2, 43, 16-9, 65-24 aspect ratio එකක් මේකට තියෙනවා. 65 ඉඳලා 24 දක්වා විශාල aspect ratio එකක් තියෙන මට හම්බුන පළවෙනි කැමරාව තමයි මේක. JPG RAW විදියට image ගන්න පුළුවන්. built-in microphone එකක් memory card slot එකක් බලා ගන්න හම්බ වෙනවා. ඒ වගේම මේකේ flash එකක් බලා ගන්න හම්බ වෙන්නේ නැහැ. electronic viewfinder එකක් තමයි මේකට තියෙන්නේ. wifi, bluetooth වගේ පහසුකම් හම්බ වෙනවා. gps පහසුකම් හම්බ වෙන්නේ නැහැ. million power 3100 battery එකක් මේකට තියෙනවා. ෂොට් 260ක් දක්වා බැටරි ලයිෆ් එකක් තියෙනවා. මේකේ port ගැන කතා කරොත් HDMI port එක, 3.5mm headphone එකක්, 3.5mm microphone port එකක් බලා ගන්න හම්බ වෙනවා. ඒ වගේම USB Type-C 3.0 port එකක් මේක අපිට බලා ගන්න හම්බ වෙනවා. ඉතින් Panasonic Lumix කියලා කියන්නේ ඉතාමත් හොඳ features තියෙන කැමරාවක්. අද අපේ ලිස්ට් එකේ තුන්වෙනි ස්ථානයේ රැඳෙන්නේ Sony Alpha A6000 කියන මෙන්න මේ කැමරාව. මේ කැමරාව ගැන පහුගිය වීඩියෝ එකනොත් අපි කතා කළා, ඔයාලට මතක ඇති. මෙගාපික්සල් 24.3ක APS crop sensor එකක් තමයි මේකට තියෙන්නේ. ඒ වගේම Bion X image process එකක් මේකට තියෙනවා. True Finder OLED EVF එකක් තමයි මේකට තියෙන්නේ. ඒ වගේම electronic view finder එකක් මේකට තියෙන්නේ. Full HD video record කරන්න පුළුවන් 60fps දක්වා. ISO range එක 100 ඉඳලා 25600 දක්වා තියෙනවා. ඒ වගේම built-in flash එකක් මේකට තියෙනවා. Sony 16-50mm zoom lens එකක් මේක kit lens එක විදිහට අපට හම්බ වෙනවා. ඒ වගේම 3:2 aspect ratio එකක් මේකට තියෙනවා. image stabilization පහසුකම හම්බ වෙන්නේ නැහැ. මේ වගේ කැමරාහයකට ඒක ලොකු අඩුවක්. built-in microphone එකක් memory card slot එකක් අපට බලා ගන්න පුළුවන්. video recording time එක විනාඩි 29ක්. 179ක focus point ගන්නක් මේකට තියෙනවා. focus point ගන්න වැඩි කියලා කියන්නේ අපි ගන්න photo එකේ details ඉතාමත් හොඳයි කියන එක. යන කතා කරොත් HDMI port එක, micro USB 2.0 port එක වගේ දේවල් බලා ගන්න පුළුවන්. wifi, NFC වගේ පහසුකම් හම්බ වෙනවා. GPS පහසුකම් හම්බ වෙන්නේ නැහැ. 11fps continue shooting mode එකක් මේකට තියෙනවා. million power 1080ක බැටරි එකක් මේකට තියෙනවා. ෂොට් 280ක් ගන්න පුළුවන් ෆ්ලෑෂ් එකත් එක්ක. ෆ්ලෑෂ් එක නැතුව 325ක් දක්වා ෂොට්ස් ගන්න පුළුවන්. ඉතින් Sony කියලා කියන්නේ ඉතාමත් හොඳ කැමරාවක්. අද අපේ ලිස්ට් එකේ දෙවෙනි ස්ථානයේ රැඳෙන්නේ Olympus M10 Mark III කියන මේ mirrorless කැමරා එක. megapixel 20ක live MOS sensor එකක් තමයි මේකට තියෙන්නේ. True 5V2 image process එකක් මේකට තියෙනවා. micro 4/3 system එකක් තමයි මේකේ තියෙන්නේ. million 2.36 dot සමග OLED electronic viewfinder එකක් තමයි මේකට තියෙන්නේ. full HD 60fps දක්වා video record කරන්න පුළුවන්. Olympus කියලා කියන්නේ ලංකාවේ නැති වුණත් පිටරට නම් ගොඩක් ප්‍රසිද්ධ කැමරාවක්. build quality එකත් තියෙන features අතින් ගන්න photos වල quality එක අතින් ඉතාමත් හොඳ කැමරාවක් කියලා කියන්න පුළුවන්. 1:1, 3:2, 43, 16:9 aspect ratio එකක් තියෙනවා. JPG, MPO, RAW විදියට photo ගන්න පුළුවන්. video record කරන්න පුළුවන් time එක විනාඩි 29ක්. ඒ වගේම built-in flash එකක් මේකට තියෙනවා. million 1.4ක dot සහිත LCD monitor එකක්, එහෙම නැත්නම් touch screen එකක් මේකට තියෙනවා.
8.5 fps continue shooting mode එකක් මේකට තියෙනවා. Built-in microphone එකක් memory card slot එකක් බලාගන්න පුළුවන්. 5 axis image stabilization එකක් මේකට තියෙනවා. Wi-Fi පහසුකම හම්බ වෙනවා, GPS පහසුකම හම්බ වෙන්නේ නැහැ. මේකේ port ගැන කතා කරොත් HDMI port එක, mini USB 2.0 port එක බලාගන්න පුළුවන්. මිලියන් පව 1175ක බැටරි එකක් තියෙනවා. shot 320ක් දක්වා ෆොටෝ ගන්න පුළුවන්. අද අපේ ලිස්ට් එකේ පළවෙනි ස්ථාන රැඳෙන්නේ Fujifilm X-T30 කියන මෙන්න මේ mirrorless camera එක. megapixel 26ක APS sensor එකක් තමයි මේකට තියෙන්නේ. 16:9 aspect ratio එකක් තියෙනවා. JPG RAW විදියට photos ගන්න පුළුවන්. image stabilization පහසුකම හම්බ වෙන්නේ නැහැ. ISO range එක 160 ඉඳලා 12800 දක්වා තියෙනවා. මේක වැඩි කරගන්න පුළුවන් 80 ඉඳලා 51200 දක්වා. 8fps continue shooting mode එකක් තියෙනවා. 4K full HD video record කරන්න පුළුවන්. video recording time එක විනාඩි 29ක්. electronic viewfinder එකක් තමයි තියෙන්නේ. built-in microphone එකක්, memory card slot එකක් බලා ගන්න පුළුවන්. ඒ වගේම tilting touch screen එකක් බලා ගන්න පුළුවන්. LCD mount එකක් තමයි තියෙන්නේ. ඒ වගේම built-in flash එකක් මේකට හම්බ වෙනවා. port ගැන කතා කරොත් 2.5mm headphone jack එකක්, HDMI port එක, type C, USB 3.0 port එක බලා ගන්න පුළුවන්. Wi-Fi, Bluetooth වගේ පහසුකම් හම්බ වෙනවා. GPS පහසුකම් හම්බ වෙන්නේ නැහැ. මිලියන් පව 1260ක බැටරි එකක් මේකට තියෙනවා. 18x55 kit lens එකක් මේකට හම්බ වෙනවා. ඉතින් Fujifilm කියලා කියන්නේ ඉතාමත් හොඳ කැමරාවක් කියලා කියන්න පුළුවන්. ඉතින් ඔයාලා මේ අත දැනගත්ත top 5 mirrorless camera ගැන මේ වීඩියෝ එක වැදගත් වුණා නම් අනිවාර්යෙන් තව කෙනෙකුට බලන්න share කරන්න අමතක කරන්න එපා. ඒ වගේම තමයි මාව subscribe කරලා නැත්නම් අනිවාර්යෙන් දැම්ම රතු පාට පහළ තියෙන button එක ඔබලා subscribe කරන්න. ඒ වගේම bell icon එකත් click කරන්න මම video එකක් දාපු ගාම latest product review update ඔයාලා ළඟටම ගෙන්න ගන්න. මේ වගේ අලුත් video එකකින් නැවත හමු වෙමු.